ජාතික මට්ටමින් බලපාන ප්‍රශ්නයක් පිළිබඳව මේ ඔය ඉති කෙක්කිනාට එක එක විරෝධතා දක්වන්න පුළුවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී හොඳටම තියෙනවා රටේ ඉතින් ඒ නිසා මේ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් ඉතින් අපි සභාව තියෙනවා මං හිතන්නේ අර එළියේ නිකන් මේ ඉබාගාතේ මේ විදියට හැසිරෙන එක වැරදි නමුත් සභාවක් තියෙනවා අද නිල වශයෙන් ඕන දෙයක් කතා කරන්න අපි අවස්ථාව දෙනවා ජාතික ප්‍රශ්නයක් වුණත් කතා කරන්න අවස්ථාව දෙනවා එහෙම 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 මේ අර අයාලිගේ සභාවක් නෙමෙයි මේ අවුරුදු මං 27ක් දඹුල්ල ප්‍රදේශයේ සභාපතිවරයා හිටියා ඒ නිසා මේ එහෙම එහෙම වෙන්න බෑ අපි බොහොම විනයක් ඇතුව මේ ඔක්කොමලා ඔබතුමාලා බලන්න හරියට විනයානුකූලව මේ මන්ත්‍රමල්ලා බොහොම විනයගරුකව කටයුතු කරන අඳු පක්ෂයක් හැටියට මං හිතන්නේ විපක්ෂෙත් එහෙම තමයි මෙතෙක්කල් දැන් හැබැයි කොහොම වුණා මේ ප්‍රශ්නේ කොහොම ඒකට අපි මුණ දෙනවා ගැටලුවක් නැහැ හරියට පටන් ගන්න හරියට Thank you.
සුබ උදැසනක් වේවා සියලු දෙනාට. ඩබල් ප්ලස් සභාවේ विपक्ष විශේෂ නිවේදනය යටතේ අද අද වෙනකොට මේ මේ ප්‍රදේශය අපි රට පැත්තක දාමු. නමුත් ප්‍රදේශය බල කොහමද මේ කොවිතන් කරන ගොවියට ඒ වගේම දුණු කොවිතන් කරන ගොවියට අද දුණු පොහොර ටිකක් ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි ඒත් එක්කම ආපහු මේක නිදන්ද වැඩි කරා. දැන් නමුනාසර මේ මොන මන්ත්‍රීවරු තමන්ගේ පක්ෂය රැකගන්න මොනව කතා කරලා දුව සම්බන්ධ තුන අපි දන්නවා. අද දුණු වගා කරන ගොවිය කතා කරන්නේ ලින් වලින් වතුරාද. එතකොට ඒවට තෙල් ගහන්න ඕනේ. ඒ මැෂින් එකකට තෙල් අවශ්‍ය වෙනවා. එතකොට මේ අවස්ථාවේදී පොහොර මිල පොහොරක් නැතුව ඉන්න ගොවියට කබලෙන් නිකුත් කරනවා වගේ අර තෙල් මිලත් වැඩි කරපුවාම ජනතාව ලොකු අපහසුතාවකට පත් වෙනවා මම හිතනවා. ඕක ප්‍රාථමික මට්ටමේ නිවේද. ඕක යාර ප්‍රවෘත්තියට දෙන්නනේ. ඕක සභාවේ ඉවරද? ගඩලුවා
ගන්න අල්ලා සාදරයෙන් පිළිගන්න ඊළඟ අපි තරුණයෝ විදිහට දැනගන්න ඕනේ ඒක කරන්න. යම් කිසි දරා ගැනීම අපිට කරන්න වෙනවා. කොහෙද කරවගෙන මේ පැත්ත හරි හරි අපි අපි මේක ගෙයක් හදන්න නෙමෙයි අද රටක් හදන්න. දරු සදායි සදායි කුණනි. ඕරිය හොර ගන්න. මීඩියාකට පේන්නේ නැත්නම් අපිට උස්සන්න. මීඩියා ෂෝ කරන්න. මීඩියා ෂෝ කරනවා මේ රටට කියන්නේ. ಅಲ್ಲಾ ನೋಡಿ ಕಾರ್ಯದ ಬೋಟ್ ಅಲ್ಲಿ ನೀವು
ඒකනේ කරකවල පෙන්නන්නේ වැඩි වැඩ බිම් වලට එන්න අපි පෙන්වන්නම් මේ ගොවියට අද මොන තරම් අසාධාරණ කළාද කියලා.